දැනට අපි ජනාධිපතිවරණයේ මූලික සංවිධාන කටයුතු සියල්ලම අවසන් කරලා තියෙන්නේ. අවසාන වරට අපි මේ සතියේදී සඳුදා දිනේ සියලුම දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ අපේක්ෂකයන් සහ ඒගොල්ලන්ගේ නියෝජිතයන් ගෙන්නලා අවසන් සඳහන් කළ යුතු කරුණු පිළිබඳව සාකච්ඡා කරා. ඒ වගේම දේශීය නිරීක්ෂණ සංවිධාන ගෙන්නලා සාකච්ඡා කරා. ඊට පසුව සියලුම දිස්ත්‍රික්කවල තේරීම් බාර්නියදාරින් සහ නියෝජ්‍ය සහකාර කොමසාරිස්වරුන් කැඳවලා දවසක් පුරාම ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කරා. ඒ වගේම ඊයේ ලංකාවේ පළාත් නවයේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කැඳවලා සාකච්ඡා කරා. මුළු ලංකාවේම සියලුම ඡන්ද මධ්‍යස්ථානවල සහ ගණන් ක්‍රීම මධ්‍යස්ථානවල ආරක්ෂාව පිළිබඳව. ඊට පසුව ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම සහ නව ජනාධිපතිවරයා තෝරා ගැනීම පිළිබඳ ප්‍රකාශය නිකුත් කරන මැතිවරණ මහලේකම් කාර්යාලයේ අවට ආරක්ෂාව පිළිබඳව නැවත සාකච්ඡාවක් අවස්වරුවේ තිබ්බා. එතකොට දැන් ඒ සියලු කටයුතු අවසන් කරලා මම හිතන්නේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දැන් සියලු කටයුතු සූදානම්. ඉතින් අතරමැදදී ඇතිවෙන ඒ බාධාවන් සහ අනිකුත් ගැටලු निराකරණය කරමින් ඉදිරියට යාම තමයි දැන්ට තියෙන්නේ. ඉතින් අපි විශේෂ උත්සාහයක් ගත්තා මේ පහුගිය කාල සීමාව තුළම නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා. ඉතින් ඒ සඳහා විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවට විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ. අපිට විශාල උදව්වක් ලබා දුන්නා. ඔබට පේනවා ඇති පාර තුටේ යනකොට අර වෙනදා වගේ පෝස්ටර් අලවලා නැහැ, බිත්තිවල කොඩිවැල් ඇදලා නැහැ පාර හරහා. එහෙම කොඩිවැල් ඇදලා තිබුණත් රෑ තිස්සේ ඇද්දාම අපි උදේ එළිය වෙනකොට ඒ සියලුම දේවල් අයින් කරනවා. ඊළඟට ඔබ අහලා ඇති නීති විරෝධීව පවත්වන රැස්වීම් හෝ එහෙම නැත්නම් වෙනත් දේවල් පුද්ගලයන්ට අල්ලස් වශයෙන් මොනව හරි දෙනවා නම් නොඑක් දේවල් ඒවත් අපි අපට හැකි පමණින් නතර කරලා තියෙනවා. මම දැක්කා පත්‍රවල කාටුන් එහෙම වැටලා තියෙනවා, මම බත් මුට්ටියක් එහෙම උස්සගෙන යනවා, ඇයි බත් මුට්ටිය උස්සයි යන්නේ කියලා. එතකොට ඒ විදිහට අපි කටයුතු කරලා තියෙනවා. අපිට හැම පැත්තෙම බනිනවා. ඒ කියන්නේ දැනට බලය තියෙන ඒ පැතිනුත් බනිනවා, විපක්ෂයේ ඉන්න අයත් බනිනවා, අනිත් අයත් බනිනවා. මම හිතන්නේ ඒක තමයි හොඳ ප්‍රවණතාවය කියලා. මොකද දෙපැත්තෙම බනිනවා කියලා කියන්නේ අපි එක පැත්තකටවත් පක්ෂපාතිත්වයක් දක්වලා නැහැ කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ මම හිතන විදිහට. ඉතින් ඒ නිසා ඒ ආකාරයෙන් අපි දැනට ඒ කටයුතු කරගෙන යනවා. මම හිතන්නේ මේ ඉදිරි තව දින 9ක් විතර වගේ තියෙන්නේ. ඒ කාල සීමාවත් මේ විදිහට සාමකාමීව මේක ගලාගෙන යන සැලැස්සුවොත් මට හිතෙනවා ඡන්ද විමසීම් දිනය සහ ඡන්ද ගණන් කිරීමත් ඉතාමත්ම සාමකාමීව ඡන්ද දායකයින්ට නිදහස් සහ නිරවුල් මනසකින් යුතුව ඡන්දපොලට ගිහිල්ලා තමන්ගේ ඡන්දය තමන් කැමති කෙනාට ලබා දෙන්න අවස්ථාව සලසගන්න හැකි වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අපේ මාතෘකාවට ආවොත් ජනමාධ්‍ය කොයි ආකාරයෙන්ද මේ කටයුත්තේදී කටයුතු කළ යුත්තේ කියන එක සම්බන්ධයෙන් අපිට පහුගිය කාල සීමාව තුළම සිද්ධ වුණා නොඑක ආකාරයේ මාධ්‍ය සමග මැදිහත් වෙලා කටයුතු කරන්න. මොකද විශාල වශයෙන් පැමිණිලි ලැබුණා පහුගිය කාල සීමාව තුළම, විශේෂයෙන්ම මාධ්‍යවලින් ප්‍රචාරය වෙන දවසේ ප්‍රවෘත්ති ප්‍රචාර, ඊළඟට පත්තර කියවන අවස්ථාවල්, එවැනි දේවල් සම්බන්ධයෙන් නොයෙකුත් පැමිණිලි අපට ලැබුණා. ඉතින් අපි දැනට වැඩපිළිවෙලක් කරගෙන යනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ඒ වගේම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සමග සෑම දිනකම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊට කලින් දවසේ ප්‍රචාරය වුණු ප්‍රවෘත්ති වලදී කොයි ආකාරයෙන්ද එක් අපේක්ෂකයාට වෙන් කරපු කාල සීමාව පිළිබඳව සමාලෝචනයක් කරනවා. සමාලෝචනයක් කරලා ඒ වගේ ගැටලු තියෙනවා නම් ඒ මාධ්‍ය ආයතනවල නියදාරින් සමග සාකච්ඡා කරනවා. අපි මේ සතිය තුල මාධ්‍ය ආයතන පහක ප්‍රධානීන් මැතිවරණ කොමිසම් සභාව ඉදිරියට කැඳෙව්වා. ඊයේත් අපි මාධ්‍ය ආයතන තුනක නියදාරින් කැඳෙව්වා මැතිවරණ කොමිසම් සභාවට කැඳවලා ඒ අයට උපදෙස් දුන්නා.
මේ දැන්ට තියෙන තත්ත්වය යථා තත්ත්වයට පත් කරගන්න කියන එක ඒ සමහර සුදුසු නැති අවස්ථා ඒගොල්ලන්ට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් මම හිතනවා දැන් යම් කිසි පාලනකී යුක්තව අපට මේ කටයුත්ත කරගෙන යන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ මාධ්‍ය උපමාන ගැන කතා කරොත් මේ මාධ්‍ය උපමාන පනවන්න හේතු වෙලා තියෙන්නේ මේවා අපේ රටේ නෙමෙයි තවත් අනිකුත් රටවල්වලත් තියෙනවා. විශේෂයෙන්ම මේ මාධ්‍ය කලින් තිබුණේ අපට විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය පමණයි. නමුත් දැන් පෞද්ගලික නාලිකාවන් ඊගාවට අනිකුත් ඒවා විද්‍යුත් මාධ්‍ය පමණක් නෙමෙයි මුද්‍රිත මාධ්‍යත් විශාල ප්‍රමාණයක් රටේ තියෙනවා. ඉතින් ඒ නිසා මේවා යම්කිසි පාලනයකින් යුක්තව මේ කාල සීමාව තුළ එක් එක් අපේක්ෂකයින්ට වැඩි බර තැබීමක් නැතුව හැමෝටම සමබරව මේ කටයුත්ත කරගෙන යාමේ අවශ්‍යතාවය තියෙන නිසා තමයි මේ උපමාන කියලා නීති රීති කොටසක් අපි සකස් කළේ. දැන් උපමාන ගැසට් පත්‍රයකින්මයි පළවෙන්නේ මේක අපි ජූලි මාසේ 26 වෙනිදා මේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරපු දාම මාධ්‍යවලට උපමාන පමණක් නෙමේ රජයේ නිලධාරීන්ටත් අපි විධාන නිකුත් කරනවා. ඒ විධාන ගැසට් පත්‍රයත් පළ කරලා තියෙනවා ඒ දිනෙම. එතකොට මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේක 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තමයි සඳහන් වෙන්නේ 104 ආ 5 කියන අනුව්‍යවස්ථාව අනුව නිදහස සාධාරණ ඡන්ද වීම සීමක් කරගෙන යාම සඳහා මාධ්‍ය ආයතන සහ ඒවා හිමිකරුවන් වෙත උපමාන නිකුත් කරනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ යම්කිසි සාධාරණ මට්ටමකට මේ කාල සීමාව තුළ මාධ්‍ය පවත්වාගෙන යාම. ඒ වගේම මුද්‍රිත මාධ්‍ය ගත්තොත් ඒ වටත් 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා ගැනීම පනතේ 83(1) වගන්තිය අනුව ඒකටත් පනවලා තියෙනවා යම්කිසි නීති රීති කොයි ආකාරයෙන්ද මේක කටයුතු කළ යුත්තේ කියන එක සම්බන්ධයෙන්. මම දිගින් දිගටම මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ කාල වේලාව අනුව ඡන්ද විමසීම් කාල සීමාව තුළ තමයි මේක කරන්න වෙන්නේ. ඡන්ද විමසීම් කාල සීමාව කියලා තියෙන්නේ යම්කිසි ඡන්ද විමසීමක් හරි නැත්නම් ජනාධිපතිවරණයක් හරි ප්‍රකාශයට පත් කරන දිනේ සිට ඒක එහි ප්‍රතිඵලය ප්‍රකාශ කරන්නලා ඉවර වෙන දිනේ දක්වා කාල සීමාව තුන තමයි ඡන්ද විමසීම් කාලය තියෙන්නේ. මේ හින්දා තමයි මේ කාල සීමාව තුළ තමයි අපි මේ උපමාන බලාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ උපමාන සකස් කරනකොට අපි විතරක් තනියෙන් මේක සකස් කරේ නෑ. මේකට මානව හිමිකම් කොමිෂන් සභාව, ඒ වගේම නීති කැටුම්පත් දෙපාර්තමේන්තුව, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ඒ වගේම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්, ඒ වගේම කර්තෘ සංසද, විද්‍යුත් විකාශකෙන්ගේ සංසදය, දේශපාලන පක්ෂ, නිරීක්ෂණ සංවිධාන මේ සියලුම අය සමග සාකච්ඡා කළා තමයි ඒ හැමෝටම ගැළපෙන ආකාරයට අපි මේක සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ වගේම මේ 21 වෙනිදා පවත්වන්න නියමිත ජනාධිපතිවරණය සඳහා මේ මාධ්‍ය උපමාන නිකුත් කරලා තියෙනවා 2024 ජූලි මාසේ 26 වෙනිදා. ඒ කියන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරපු දිනේදීම 23/94 ඇලීරක් 57 කියන ගැසට් පත්‍රයෙන් මේ මාධ්‍ය උපමාන ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් මෙතනින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ මාධ්‍ය මගින් නිකුත් කරන සෑම වාර්තාවක්ම, එහෙම නැත්නම් වැඩසටහනක්ම, එහෙමත් නැත්නම් තොරතුරක්ම, ඒ හැම එකක්ම ඉදිරිපත් කිරීමේදී කිසිඳු අපේක්ෂක ජනාධිපතිවරණේ නම් කිසිඳු අපේක්ෂකයෙකුට ප්‍රවර්ධනයක් හෝ එහෙම නැත්නම් අගතියක් සිදු නොවන ආකාරයට මේ කටයුත්ත කරන්න.